ගරුතර ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, මම දායකත්වයේ දරන විහාරස්ථානයේ චෛත්‍යයක් ඉදි කරලා විස කිරීම තිබුණ උසය. ඒට සංඝයා වහන්සේලා රාශියක් වැඩම කළා. වැඩම කළා දානෙ පිළිගන්නලා උසය පැත්තුවා. පසුව දැනගන්න ලැබුණා ඒ අසද වත්තක ඉටුව දෙමළ පවුල සතු එළියකුන් අතුරුදහන් කියලා. ඒ එළුවා මරලා මස් ගනල්ලා දාන්න දුන්නා කියලා. කොළඹ ප්‍රදේශෙන් අපපු හඳුන්න කීපරෙක් කිය තිෙනවා එළු මස් ඕනෑ කියලා. එක අපි දැනගත්තේ පසුවයි. පසුව මේ නොවැම්බර් මාසේ කටින්න පින්කම තිබුණා. එතැන්දි ඉත්ත මස් කියලා කියලා ආරංචියක් තියෙනවා. ඒ නායක හාමුදුරුවෝ පමණයි වැඩ සිටින්නේ. වෙන හාමුදුරුවක් අපි මහන කෙරෙව්වා ගොළු නමක්. උන්වහන්සේ හොඳට ඉගෙන ගත්තා. ඉතාම හොඳින් ධර්මය ප්‍රගුණ කළා. දැන් පෙරලදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්නේ. නමුත් උන්වහන්සේ දෙන්න දෙන්නේ විහාරස්ථානෙට. ඇත්ත වශයෙන් අපි දායකයේ වශයෙන් ප්‍රශ්නක් වෙලා තියෙනවා. උන්වහන්සේට එරෙහිව යම්කිසි පෙවරක් ගත්තොත් අපි සංඝයා බෙහෙත කිරීම යන කර්මයට ලක් වෙනවද කියලා. නෑ නෑ, සංඝ බෙහෙතේ කියන්නේ මහත්වෝ වෙන ඔය කියපු එක නෙමෙයි. පන්සල් දෙකක් හෝ හාමුදුරු නන් දෙකක් හෝ නිකාය දෙකක් දෙන්නක් දෙකක් හෝ පුද්ගලයෙක් හෝ බෙහෙත කිරීම සංඝ බෙහෙතය නොවේ. ඒක ත්‍රිපිටකයට අනුව යම් කිසි කෙනෙකුගේ දහම විකෘති කරලා නිවන් මඟ වැහුවොත් සංඝ වේදය. ඒක නිසා මේ සංඝ කියන්නේ පුද්ගලයක් නෙමේ, සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්නට තියෙන දේ තමයි ධර්මය. ඒ සංසාර සම්බන්ධය නැවත ආකාරයට මේ ධර්මය විකෘති කළා මඟ වහනවා නම් ඒක සංඝ වේදය. දැන් ඔය මහත්තයාගේ ප්‍රශ්න, ඒ දායකයෝ ඒ හාමුදුරුව ඒ සම්මතයෙන් මෙදී හේතුඵල ධර්මයට අදාළව බෙරා ගන්න ඕන. මේක එක තැනක දෙකක නෙමේ, අද හෙළබිමේ සියලු හෙළබිමේ විතරක් නෙමේ, ලෝකෙ හැම තැනකම මේ සම්මත සම්බන්ධතාවයන් ඇති වෙන බුද්ධාගම නමින් කියන ලේබල් බුද්ධාගමේ ඕවගේ දේවල් තියෙනවා. බුද්ධ ධර්මයට නම් අදාළව ඕවගේ දේවල් සිද්ධ වෙන්න බෑ. එතන දහමක් නෑ. එතන තියෙන්නේ සම්මත සම්ප්‍රදායික ආගමක් පමණ. ආගමල ඕවා සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ, මේ අපි පුණ්‍ය කර්මෙන් සහභාගී වීම නිසා අපට පාපයක් සිද්ධ වෙනවද? ඔව්, ඉතින් ණයකාරය වෙනවා සම් වැරදි දේ. දැන් එළුවේ මැරුවා නම් මිනිහට අපි දැනගෙන සිටියේ නැහැ. පසුවෙන් දැනගත්තේ. හරි, ඉතින් දැන කළත් නොදැන කළත් එළු මත් දුන්න නම් එළුවෙන් මරලමන දෙන්න ඕන. ඒකින්ද ණය වෙනවා. ණයවීම තමයි මේක බලන්න ඕන. ණයක වන්න වෙනවා කාට හරි. එළුව මැරුව මිනිස්සුන්ටත්, එළු මස් කෑව මිනිස්සුන්ටත්, ඒකට සම්බන්ධ වූ මිනිස්සුන්ටත් ණයක වන්න වෙනවා.